බෝවන් කියලා හලු හැමදෙනාම අදත් පිළිගන්නවා සම්ත දිල්ෂාන් YouTube ICT සිංහල ෂෝ එකට. ඉතින් අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙහෙයුම් පද්ධති තාක්ෂිත ගැටලු පාඩම් මාලාවේ දෙවනි කොටස සම්බන්ධව. ඉතින් පුතේ අද කොටසින් මම බලාපොරොත්තු වෙනවා උසස් පෙළ විභාගයේදී අනිවාර්යෙන්ම මෙහෙයුම් පද්ධති ආශ්‍රිතව අහන්න පුළුවන් ගැටලු කිහිපයක් ගැනම සාකච්ඡා කරන්න. ඉතින් ඒ වගේම මේ අද සාකච්ඡා කරන සමහර කොටස් පහුගිය විභාගවලදීත් අහලා තියෙනවා. එහෙනම් අද මෙහෙයුම් පද්ධති ආශ්‍රිත ගැටලු මම හිතනවා උසස් පෙළ ICT කරන දරුවන්ට ඉතාමත් වැදගත් වෙයි. මොකද මේ කොටසින් අනිවාර්යෙන් ප්‍රශ්නයක් විභාගයට අහන්න තියෙන ඉඩකඩ බොහොම වැඩි නිසා. ඉතින් එහෙනම් අපි ගැටලු සාකච්ඡා කරන්න කලින් මේ ක්‍රියායන තත්ත්ව රූපසටහන නැත්තම් ක්‍රියාන සම්ප්‍රාප්ත රූපසටහන ගැන පුංචි අවධානයක් ලබා ගන්න ඕනේ. මොකද අද ගොඩක් ප්‍රශ්න නිර්මාණය වෙන්නේ මෙන්න මේ ක්‍රියායන තත්ත්ව රූපසටහන ආශ්‍රයෙන්. ඉතින් පුතේ මේ ක්‍රියායන තත්ත්ව රූපසටහනේ අපිට හඳුනා ගන්න ඕන කොටස් කිහිපයක් තියෙනවා. අපි මේවා එකින් එක ඉගෙන ගමු. මේ ක්‍රියායන තත්ත්ව රූපසටහනේ අපිට මුලින්ම හමුවන්නේ නිර්මිත අවස්ථාව, නව අවස්ථාව. එහෙනම් මේ නිර්මිත එහෙම නැත්නම් නව අවස්ථාව ලෙස අපි හඳුන්වන්නේ යම් කිසි වැඩසටහනක් ආරම්භක අවස්ථාව. ඒ කියන්නේ නව වැඩසටහන ක්‍රියාත්මක වීමට ආරම්භ වන අවස්ථාව අපි නව නිර්මිත අවස්ථාව කියලා හඳුනා ගන්නවා. නිර්මිත තත්වයේ පවතින වැඩසටහන ඊළඟටපත් වෙන්න පුළුවන් මොන අවස්ථාවටද? එහෙනම් පුතේ ඊළඟ අවස්ථාව තමයි සූදානම් අවස්ථාව. එහෙනම් පුතාලා දැනගන්න ඕනේ මොකක්ද මේ සූදානම් අවස්ථාව කියලා කියන්නේ. එහෙනම් අර නිර්මාණය කරපු වැඩසටහන පුතේ මතකයේ පෙළගැස්වීම, ඒ කියන්නේ සකසනීය ක්‍රියාත්මක කිරීමට කලින්, එහෙනම් ක්‍රියාත්මක වීමට සකසනට යොමු කිරීමට කලින් මතකයේ පෙළගැස්වීම සිදු කරන්නේ වෙන්න මේ කියන සූදානම් අවස්ථාවේදී. එහෙනම් නව අවස්ථාවෙන් සූදානම් අවස්ථාවට ආවට පස්සේ ඊළඟට සැකසීම සඳහා ගමන් කරනවා පුතේ ක්‍රියාත්මක අවස්ථාවට. එහෙම නැත්නම් අපි කියන මොන අවස්ථාවද? ධාවන අවස්ථාව. එහෙනම් සකසනීය තුල ක්‍රියාත්මක වීම අපි හඳුනා ගන්නවා ධාවන අවස්ථාව, එහෙම නැත්නම් ක්‍රියාත්මක අවස්ථාව කියලා. ඊළඟට පුතේ මේ ක්‍රියාත්මක අවස්ථාවේ තියෙන ක්‍රියායනය, එහෙම නැත්නම් අපි කියන වැඩසටහන ඊළඟටපත් වෙන්න පුළුවන් අවස්ථාවන් දෙකක් තියෙනවා. මොනවද මේ අවස්ථාවන් දෙක? බලමු මොනවද මේ අවස්ථාවන් දෙක කියලා. පළවෙනි එක තමයි පුතේ අවසන්. අවසන් කියලා අදහස් කරන්නේ යම් කිසි වැඩසටහනක් සම්පූර්ණයෙන්ම අවසන් වීම හෝ ඒක සම්පූර්ණ අත්හර දැමීමක් අපි කියනවා අවසන් අවස්ථාවක් කියලා. ඒ වගේම පුතේ මේ ධාවන අවස්ථාවේ තියෙන එකක් තවපත් වෙන්න පුළුවන් අවස්ථාවක් තමයි අවහිරකල තත්වේ. මොකක්ද මේ අවහිරකල තත්වේ කියලා කියන්නේ? ඒ කියන්නේ ක්‍රියාත්මක වන වැඩසටහන, එහෙම නැත්නම් ක්‍රියායනය අතරමඟ නවතා දැමීම. බොහෝ වෙලාවට අතිරුබිතුමක් සිදුවන අවස්ථාවක් අපි අවහිරකල අවස්ථාවකට යොමු කිරීමක් ලෙස හඳුනා ගන්නවා. එහෙනම් හොඳට මතක තියාගන්න පුතේ, ධාවනීය තත්වයේ තියෙන ක්‍රියායනයක්, එහෙම නැත්නම් වැඩසටහනක් ඊළඟටපත් වෙන්න පුළුවන් මොන අවස්ථාවද? අවසන් අවස්ථාව, හරි අවහිරකල අවස්ථාව. එහෙනම් අවහිරකල තත්වයටපත් වෙන්නේ බොහෝ වෙලාවට අතිරුබිතුමක් සිදුවනොත්. එහෙනම් මේ අතිරුබිතුමක් සිදුවන පුතේ නැවත ඒ සූදානම් තත්ත්වය, මිකේ ක්‍රියාත්මක වෙන්න නම් අනිවාර්යෙන් සූදානම් තත්ත්වයට පත් කරලා තමයි නැවත ක්‍රියාත්මක තත්ත්වයට පත් කරන්න ඕනේ. එතකොට පුතේ මේ තව දෙයක් මේක දැනගන්න පුතාලා. ඒ තමයි මේක දැන් පේන්න තියෙන සූදානම් ධාවන සහ අවහිර කරපු තත්ත්වයන් තුනම මේ තියෙන්නේ ප්‍රධාන මතකයේ තුල. ප්‍රධාන මතකයේ තුල තමයි මෙන්න මේ කියන අවස්ථාවන්, මේ තත්ත්ව අවස්ථාවන් කිහිපෙම ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් අපි කිව්වා නව අවස්ථාවේ තියෙන එක කීලකටපත් වෙන්න පුළුවන් සූදානම් අවස්ථාවට. සූදානම් අවස්ථාවේදී ක්‍රියාත්මක සකසනේ ක්‍රියාත්මක වීම සඳහා මතකයේ තුල පෙළගැස්වීමක් සිදු කරනවා කියලා අපි කතා කරා. ඊළඟට එම වැඩසටහන සකසනේ තුල ක්‍රියාත්මක වීම ධාවන අවස්ථාවක්, ඒක සම්පූර්ණයෙන්ම අවසන් කරනවා නම් ඒක අවසන් අවස්ථාවක්, ඒ වගේම සම්පූර්ණ අත්හැරලා දමනවා නම් ඒත් අවසන් අවස්ථාවක්. හැබැයි ඒක අතුරුබිදුමක් සිදු වුණා, ඒක අවහිරකල තත්වයට එනවා කියලා අපි ඉගෙන ගත්තා. ඒ වගේම පුතේ තවත් මේ ක්‍රියායන තත්ත්ව රූප සටහන් අපි දැනගත යුතු කොටස් කිහිපයක් තියෙනවා. බලමු අපි ඒ කොටස් මොනවද කියලා. එහෙනම් පුතාලා මතක තියා ගන්න පුතේ, නිර්මිත අවස්ථාවේ තියෙන වැඩසටහනක් හෝ
සූදානම් තත්වයේ පවතින වැඩසටහනක් යෙවෙනත් වැඩසටහනකට ඉඩ ලබා දීම සඳහා තාවකාලිකව අපි අතත්‍ය මතකයට යොමු කිරීමේ හැකියාවක් තියෙනවා. එහෙනම් තාවකාලිකව අතත්‍ය මතකයට යොමු කිරීමේ හැකියාවක් තියෙනවා. අන්න ඒ වගේ අවස්ථාවකට අපි කියනවා පුතේ ප්‍රතිහරණය කළහා රැදී සිටින තත්වය කියලා. එහෙනම් හොඳට මතක තියාගන්න මේ නිර්මිත අවස්ථාවේ පවතින එකක් වගේම සූදානම් අවස්ථාවේ පවතින එක වෙනත් වැඩසටහනක ක්‍රියාත්මක වීමට අවස්ථාව ලබා දීමට අපිට තාවකාලිකව අතත්‍ය මතකයට යොමු කරන අවස්ථාව අපි හඳුනා ගන්නවා ප්‍රතිහරණය කළහා රැදී සිටින තත්වය කියලා. ඒ වගේම පුතේ අවහිර කරපු වැඩසටහන දැන් අවහිර තත්වයට ආපු ඒ කියන්නේ අතුරු විදුමක් සිදු වෙලා අවහිර තත්වයට ආපු වැඩසටහනකුත් තාවකාලිකව අතත්‍ය මතකයට යොමු කරන්න පුළුවන්. එහෙනම් අන්න ඒ අවස්ථාවේදී අපි කියනවා ප්‍රතිහරණය කළහා අවහිර කළ තත්වය කියලා. එහෙනම් හොඳට මතක තියාගන්න පුතේ ප්‍රතිහරණය කළහා රැදී සිටින තත්වයේ සහ ප්‍රතිහරණය කළහා අවහිර කළ තත්වයන් ක්‍රියාත්මක වෙන්නේ අතත්‍ය මතකයේ තුල. ඒ වගේම සූදානම් ධාවන ක්‍රියාත්මක සහ අවහිර කළ තත්වයන් ක්‍රියාත්මක වෙන්නේ ප්‍රධාන මතකයේ තුල කියන එක හොඳට අවබෝධයෙන් ඉන්න. මොකද මේ කොටසින් හිස්තම් පුරවන්න හරි එහෙම නැත්නම් මේ ඊළඟටපත් වෙන්න පුළුවන් අවස්ථාවන් ගැන හරි එහෙම නැත්නම් මේ අවස්ථාවන් පිළිබඳ මතකයන් ගැන හරි බොහෝ වෙලාවට උසස් පෙළ විභාගයේදී ප්‍රශ්න අහන්න තියෙන ඉඩකඩ බොහෝමත් වැඩි. ඉතින් ඒ නිසා පුතලා හොඳට මේ ක්‍රියායන තතු රූප සටහන ගැන වැඩි අවධානයක් යොමු කරමින් මෙහෙයුම් පද්ධති පාඩමේදී අධ්‍යන කටයුතු සිදු කරන්න අවශ්‍යයි. ඉතින් පුතේ එහෙනම් මේ කොටසින් පසුගිය විභාගවලදී මොන වගේ ප්‍රශ්න දැහුවේ එහෙම නැත්නම් අහන්න පුළුවන් මොන වගේ ප්‍රශ්නද කියලා අපි ප්‍රශ්න 25ක් අද සාකච්ඡා කරමු. ඒ යටතේ පුතේ මම පළවෙනි ප්‍රශ්නේ මම අහනවා ක්‍රියායන වලට අදාළ තත්වයන් වෙනස් කරනු ලබන්නේ කුමන උපක්‍රමයේ මගින්ද? එහෙනම් මොකක්ද ක්‍රියායන වලට අදාළ තත්වයන් වෙනස් කරනු ලබන්නේ කුමන උපක්‍රමයේ මගින්ද? මම පිළිතුර සඳහන් කරලා තියෙනවා පුතේ මතක තියාගන්න ක්‍රියායන නියම කරන මගින්. මොනවා මගින්ද? ක්‍රියායන නියම කරන මගින්. මගේ මේ තුන්වෙනි කොටසින් මම මේ නියම කරන ගැන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද ඒක ඉතාමත් වැදගත් උසස් පෙළ ICT හදාරන දරුවන්ට. අපි යම් 52 ප්‍රශ්නේ මුල් ප්‍රශ්න 50 පළවෙනි පාඩමේ තියෙන. ඉතින් බලපු නැති කෙනෙකුට ඉන්නවා නම් එයාට බලන්න පුළුවන් මගේ පළවෙනි වීඩියෝ එකේ මම ඒ සම්බන්ධ සඳහන් කරලා තියෙනවා. ඉතින් 52 ප්‍රශ්නේ බලන්න. ක්‍රියායන තත්ත්ව වෙනස් කිරීම හඳුන්වනු ලබන්නේ කිනම් නමකින්ද? හරිම සරලයි නේද? සන්දර්භ සුවිචේ නමින් තමයි අපි ක්‍රියායන තත්ත්ව වෙනස් කිරීම හඳුන්වන්නේ සන්දර්භ සුවිචේ නමින් කියලා පුතාලා මතක තියාගෙන ඉන්න ඕනේ. ඊළඟට මූලික ක්‍රියායන තත්ත්ව පහ නම් කරන්න. මොනවද පුතේ මේ මූලික ක්‍රියායන තත්ත්ව පහ කියලා කියන්නේ? ඒ ඇවිල්ලා පුතාලා වෙන්න මෙතන මේ රූප සටහනේ මේ නිල් පාටින් මම දක්වලා තියෙන කොටස් ටික තමයි මූලික ක්‍රියායන තත්ත්ව අවස්ථා කියලා අපි හඳුනගන්නේ. එහෙනම් මොනවද ඒ අවස්ථාවන් කිහිපය? නිර්මිත අවස්ථාව, රදී සිටීම හෝ සූදානම් තත්ත්වය. අර සූදානම් කියනකට අපිට රදී සිටීම හෝ සූදානම් තත්ත්වය කියලා කියන්න පුළුවන්. ඒ වගේම ධාවන තත්ත්වය අපිට ඒක ක්‍රියාත්මක කියලා අදහස් කරන්න පුළුවන්. හතරවෙනි එක නැවැත්තු එහෙම නැත්නම් අවසන් කළ අවස්ථාව සහ පස්වෙනි එක අවහිර කළ තත්ත්වය. ඒ වගේම පුතේ අතිරේක ක්‍රියායන තත්ත්ව දෙකක් තියෙනවා. ඒ කියන්නේ අතත්‍ය මතකයේ තුල ක්‍රියාත්මක වන මොනවද අවස්ථාවන් ටික? ප්‍රතිහරණය කළ සහ රැදී සිටින තත්ත්වය, ප්‍රතිහරණය කළ සහ අවහිර කළ තත්වයන් කියන අවස්ථාවන් අපිට අතිරේක ක්‍රියායන තත්වයන් ලෙස හඳුනා ගන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නේ රැදී සිටීම හෝ සූදානම් තත්වයේ ධාවන තත්වයේ හා අවහිර කළ තත්වයේ පවතුනේ කිනම් මතකයේද බලන්න පුතේ. මම මේ කලින් කිව්වා එහෙනම් මේ අවස්ථාවන් පවතින්නේ මොකේද? ප්‍රධාන මතකය තුල. ප්‍රධාන මතකය තුල. එහෙනම් මේක අමතක කරන්න එපා. හොඳට මතකේ තියාගන්න. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. ප්‍රතිහරණය කළ සහ රැදී සිටින, ප්‍රතිහරණය කළ සහ අවහිර කළ තත්වය ක්‍රියාත්මක වුණේ කිනම් මතකයේ තුලද? එහෙනම් පුතේ පේනව නේද? මෙන්න මේ විදියට තමයි විභාගෙදී ප්‍රශ්න අහන්නේ. එහෙනම් කොමන මතකයේ තුලද මේ කොටස් ටික තියෙන්නේ? අතත්‍ය මතකයේ තුල. එහෙම නැත්නම් අපි virtual memory කියලා කියනවා. ඉතින් පුතාලට පුළුවන් මේකේ මේ පින්තූර ලබා ගන්න, මේක පොඩ්ඩක් post කරලා screenshot එකක් ගහ ගන්න පුළුවන්. නැත්නම් මගේ web අඩවියට ගිහිල්ලා මේවා ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් පුතාලට කැමති දෙයක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් note එකක් දා ගන්නත් පුළුවන්. මේ වීඩියෝ එක බලන ගමන් පොඩ්ඩක් මේක post කරලා. හරි. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. ප්‍රශ්නාංක 57. මුල් වරට ක්‍රියායනයක් නිර්මාණය කළ විට
එය පත්වන්නේ කිනම් ක්‍රියායන තත්වයටද? එහෙනම් මුල් වරට ක්‍රියායන නිර්මාණය කළ විට මොන අවස්ථාවකටද පත්වෙන්නේ පුතේ? නිර්මිත. එහෙම නැත්නම් අපි කියනවා නව අවස්ථාව කියලා. ඉතින් මේක හරි සරලයි. දැන් මේ මේ කොටස බලන් ඉන්න නිසා ඔයාලට මේක දැන් සරලයි. නමුත් විභාගෙදී එකපාරට මෙහෙම හුවොත් එහෙම පුතාලට එකපාර උත්තරයක් හිතාගන්න අපහසු වෙන්න පුළුවන්. ඒ නිසා හොඳට මේ කොටස් ටික අධ්‍යයනය කරන්න. 58. නිර්මිත හෝ නව තත්වයේදී ක්‍රියායනයක් සූදානම් හෝ රැදී සිටින තත්වයට පත්කනු ලබන්නේ කිනම් නියමකාරකයක් මගින්ද? මං කිව්වා මං ඊළඟ පාඩමේ නියමකාරක ගැන කතා කරනවා. නමුත් මෙතන ක්‍රියායන තත්වවලට මේක අදාළ නිසා මම මෙතනින් මේ ප්‍රශ්නේ දැම්මා. නිර්මිත හෝ නව තත්වයේදී ක්‍රියායනයක් සූදානම් හෝ රැදී සිටින තත්වයට පත්කනු ලබන්නේ දිගු කාලීන නියමකාරක මගින් පුතේ. දිගු කාලීන අපි ඉගෙන ගන්නවා කෙටි කාලීන මධ්‍ය කාලීන. අපි ඉස්සරහදී බලමු ඒවා මොනවද කියලා. එහෙනම් නිර්මිත අවස්ථාවේ තියෙන එකක් සූදානම් තත්වයට පැවතුන්නේ දිගු කාලීන නියමකාරක මගින්. ඊළඟට ඉහත ප්‍රවේශ කිරීම බොහෝ වැඩතල පරිගණක අපි මේ වැඩතල පරිගණක කියන ඒවාට කියන ඩෙස්ක්ටොප් කම්පියුටර් වල નિરાයාසයෙන් සිදුවන අතර තත්කාලීන සැකසුම් සිදුවන පරිගණක වල මෙම ප්‍රවේශ වීම සඳහා යම් ප්‍රමාදයක් ඇතිවි. මෙසේ ප්‍රමාද වීමට හේතු දක්වන්නකින් වෙන මේ වගේ ප්‍රශ්නයක් ඇහුවොත් පුතේ වෙන මේ විදිහට උත්තරයක් දෙන්න. මොකක්ද? වැඩතල පරිගණක වල මෙන්නව තත්කාලීන සැකසුම් පරිගණක වල මෙම අනුකණ්ඩ විශාල ප්‍රමාණයක් මතකයට ඇතුළත් කරගන්න ලබන අතර ඒවා ක්‍රියාත්මක වීමට පවතින තරගය නිසා අවසාන ප්‍රතිඵලය ලබා ගැනීමට ගතවන කාලය දිගු වීමයි කියලා උත්තරේ ලියන්න පුළුවන්. මොනවද පුතේ මේ රියල් ටයිම් ප්‍රොසෙසින් කියන්නේ? ඒ කියන්නේ ප්‍රමාදයකින් තොරව ප්‍රතිදානයක් ලබා දෙන දේවල් නේද? හරි, අපි මේවා සාකච්ඡා කරා. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. නව එහෙම නැත්නම් නිර්මිත තත්වයේ පැවති ක්‍රියායනයක් ඊළඟට පත්වනුයේ කිනම් ක්‍රියායන තත්වයකටද? ඉතින් පහසුයි නේද? මම උත්තරෙත් දීලා තියෙනවා. සූදානම් තත්වයට එහෙම නැත්නම් රැදී සිටින තත්වයේ කියලා පුතාලට මේකට උත්තර ලබා දෙන්න හැකියාවක් තියෙනවා. ප්‍රශ්න අංක 61. සූදානම් රැදී සිටින ක්‍රියාත්මක කළ හැකි යන තත්ව පවතින ක්‍රියායන රැදී පවතුනියේ මධ්‍ය සැකසුම් මේකගේ ද සෙත් නැතිනම් ප්‍රධාන මතකයේද සේතන අතත්‍ය මතකයේද? පුතාලා දන්නවා මූලික අවස්ථාවන් කිහිපෙම තියෙන මොන මතකයේද? ප්‍රධාන මතකයේ. දැන් නම් අය පුතාලට මේක අමතක වෙන්න කිසිම හේතුවක් නැහැ. මොකද මේ ප්‍රශ්න විභාගෙදී අහපු සහ අහන්න පුළුවන් ප්‍රශ්න. හොඳට අවධානය යොමු කරමින් මේවා අධ්‍යයනය කරන්න. එන ඒ මූලික අවස්ථාවන් තියෙන්නේ ප්‍රධාන මතකයේ. ඒ වගේම ප්‍රතිහරණය කළ හෝ රැදී සිටින එහෙම නැත්නම් ප්‍රතිහරණය කළ හෝ අවිර කළ තියෙන අවස්ථාවන් තියෙන මොන මතකයේද? අතත්‍ය මතකයේ. අය මේක අමතක කරගන්න එපා. ඊළඟ ප්‍රශ්නේ යම් අවස්ථාවක මධ්‍ය සැකසුම් ඒකකයේ ක්‍රියාත්මක වන ක්‍රියායනයක් හඳුන්වනු ලබන්නේ කිනම් නමකින්ද? පුතේ අපි එකට කියනවා සක්‍රීය තත්වයේ හෙවත් ක්‍රියාත්මක තත්වයේ කියලා අපි කියනවා. ඉතින් මේක ඉතාමත් පහසු ප්‍රශ්නයක්. ඊළඟට ධාවන තත්වයේ පවතින ක්‍රියාවන නැවතපත්විය හැකි කිනම් අවස්ථාවවලටද? එහෙනම් පුතේ මම ඔයාලට අර මම මුලින්ම මේ රූප සටහන පෙන්නද්දී කිව්වා ධාවන තත්වයේ පවතින ක්‍රියා නැවතපත් වෙන්න පුළුවන් මොන තත්ත්වෙද? එක්කෝ විහිර කළ තත්ත්වෙට, එහෙම නැත්නම් අවසන් කළ, එහෙම නැත්නම් නැවත රැදී සිටීම හෝ සූදානම් තත්වයට පත් වෙන්න පුළුවන්. ඉතින් පුතාලට මේක පොඩ්ඩක් අපහැදිලි වගේ නැවත රූප සටහන බලලා පුතාලට මේකට හොඳ අවබෝධයක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඊළඟ ප්‍රශ්නේ නිද්‍රාගත තත්ත්වය එහෙම නැත්නම් ස්ලීපින් ස්ටේට් ලෙසින් හඳුන්වනු ලබන්නේ කුමන වර්ගයේ ක්‍රියායන තත්ත්වයක්ද? එහෙනම් මෙන්න මේක හොඳට මතක තියාගන්න. නිද්‍රාගත තත්ත්වය ලෙසින් හඳුන්වන්නේ පුතේ අවහිරකල තත්ත්වය. ඒ කියන්නේ ධාවණය වෙමින් පවතින එකක් අපි අතුරු විදුමක් සිදු වුණොත් ඊළඟට ගමන් කරේ අවහිරකල තත්ත්වයනේ. එහෙනම් ඒ අවස්ථාවට අපි කියනවා නිද්‍රාගත තත්ත්වය කියලා. ඊළඟ ප්‍රශ්නේ අවහිරකල තත්ත්වයේ ක්‍රියායන රදවා තබා ගනුයේ මධ්‍ය සැකසුම් මේකකයේද ප්‍රධාන මතකයේද සේත් නැතිනම් අතත්‍ය මතකයේද කියලා කියනවා. අවහිරකල තත්ත්වයේ ක්‍රියායන රදවා තබා ගනුයේ කුමන මතකයේ තුළද පුතේ? එහෙනම් බලන්න උත්තරේ කොහොමද කියලා. මධ්‍ය සැකසුම් මේකකෙන් ඉවත් කර ප්‍රධාන මතකයේ හෝ අතත්‍ය මතකයේ හෝ රදවා තබා ගන්නවා. එහෙනම් ප්‍රධාන මතකයේ හෝ අතත්‍ය මතකයේ. මොකද පුතාලට මතකයි අවහිරකල තත්වෙන් ඊතලයක් යනවා ප්‍රතිහරණය කළ හෝ අවහිරකල තත්වෙට. ඒ කියන්නේ ඒක තියෙන්නේ මොකේද? අතත්‍ය මතකයේ. ඒ වගේම මේක නැවත යනවා පුතේ මොන අවස්ථාවටද යන්නේ?
සූදානම් අවස්ථාවට යනවා. එහෙනම් සූදානම් අවස්ථාව කියන්නේ ප්‍රධානමත කියන මේ අවස්ථාවන් දෙකේ මේක පවතින හැකියාවක් තියෙනවා. ඊළඟ ප්‍රශ්නේ නැවැත්තු අවසන් කළ තත්වයේ ලෙස හඳුන්වන්නේ කිනම් වර්ගයේ ක්‍රියායනයක්ද? බලමු අපි උත්තරේ දෙන්නේ කොහොමද කියලා. ක්‍රියායනයක් ක්‍රියාත්මක වෙමින් පවතින විට අතරමඟ නවතා දැමීම හෝ ක්‍රියාත්මක වී අවසන් වූ පසු, ඒ කියන්නේ අවසන් කළ නවතා දැමීම නැවැත්තු අවසන් කළ අවස්ථාව ලෙස හැඳින්වේ. මෙම තත්වයට පත්වන ක්‍රියාවෙන් ප්‍රධාන මතකයෙන් හෝ අතත්‍ය මතකයෙන් ඉවත් කරනු ලබයි. ඉතින් එහෙනම් මේක පුතාලා හොඳට බලා ගන්න. ඊළඟ ප්‍රශ්නේ 67. අපි බලමු 67 වෙනි ප්‍රශ්නේ මොකක්ද කියලා. නැවැත්තු එහෙම නැත්නම් අවසන් කළ තත්වයට සම්බන්ධ අවතාර zombies ලෙසින් හඳුන්වන්නේ කිනම් වර්ගයේ ක්‍රියායනයක්ද? බලමු උත්තරේ මොකක්ද කියලා පුතේ. ක්‍රියායනය ක්‍රියාත්මක වෙමින් පවතින විට අතරමඟ නවතා දැමීම හෝ ක්‍රියාත්මක වී අවසන් වූ පසු නවතා දැමීම නැවැත්තු අවසන් කළ අවස්ථාව ලෙස හැඳින්වේ. අපි කලිනුත් කිව්වා මෙම තත්වයට පත්වන ක්‍රියායන ප්‍රධාන මතකයෙන් හෝ අතත්‍ය මතකයෙන් ඉවත් කරනු ලබන අතර එසේ ඉවත් කිරීමට නොහැකි වූ ක්‍රියායන. අන්න එහෙනම් බලන්න මොකද්ද පුතා? අතත්‍ය මතකයෙන් හෝ ප්‍රධාන මතකයෙන් ඉවත් කිරීමට නොහැකි වූ ක්‍රියායන වලට අපි කියනවා මොනවද? ක්‍රියායන අවතාර, එහෙම නැත්නම් zombies කියලා අපි හඳුනා ගන්නවා. අතිරේක ක්‍රියායන තත්වයන් තැන්පත්ව ඇත්තේ පරිගණකයේ කුමන ස්ථානයේද? මොකේ තියෙන පුතේ? අතිරේක ක්‍රියායන තත්වයන් කියන්නේ මේ ප්‍රතිහරණය කළ හෝ රැදී සිටින, එහෙම නැත්නම් ප්‍රතිහරණය කළ හෝ අවහිර කළ අවස්ථාවන් වලට. එහෙනම් ඒවා රැදී තියෙන මොන අවස්ථාවේද? පරිගණකයේ අතත්‍ය මතකයේ තුල තමයි, එහෙම නැත්නම් virtual memory තුල තමයි ඒ දේවල් සඳහන් වෙලා තියෙන්නේ. ප්‍රශ්න අංක 69 ප්‍රතිහරණයේ යනු කුමක්ද? බලමු මේක හොඳට මතක තියාගන්න. ක්‍රියායන ප්‍රධාන මතකයෙන් අතත්‍ය මතකයට, ක්‍රියායන ප්‍රධාන මතකයෙන් අතත්‍ය මතකයට, අතත්‍ය මතකයෙන් ප්‍රධාන මතකයට හුවමාරු කරන ක්‍රියාවලිය පුතේ ප්‍රතිහරණය ලෙස හඳුන්වන. මේක ලේසි දෙයක්. ඊතර ලොකුවට හිතන්න එපා. මොකක්ද? ප්‍රධාන මතකයෙන් අතත්‍ය මතකයට, අතත්‍ය මතකයෙන් ප්‍රධාන මතකයට මේ හුවමාරු කරන ක්‍රියාවලියට තමයි අපි කියන්නේ ප්‍රතිහරණය කියලා. එනම් පුතාලය මේක අමතක කරගන්න එපා. ප්‍රශ්න අංක 70. ප්‍රතිහරණය කළ සහ රැදී සිටින තත්වයන්ෙන් අදහස් කරන්නේ කිනම් ආකාරයේ තත්වයක්ද? ප්‍රතිහරණය කළ සහ රැදී සිටින. එහෙනම් ප්‍රතිහරණය කළ සහ රැදී සිටින තත්වයන් මොන අවස්ථාවේදන්ද පුතේ? සූදානම් අවස්ථාවේ ඉඳන්. අපි බලමු උත්තරේ. සූදානම් තත්වයේ පවතින ක්‍රියායනයක් බොහෝ වේලාවක් ප්‍රධාන මතකයේ රැදී තිබුණ හොත් ඉක්මනින් ක්‍රියාත්මක විය යුතු වෙනත් ක්‍රියායනයක් සඳහා. එනම් පුතාලට කිව්වා මම මුලින්ම මේක පෙන්වනකොට රූප සටහන. සූදානම් තත්වයේ අපි සූදානම් එකේදී පුතේ මතකයේ තුල වැඩසටහන් පෙළ ගැස්වීමක් කරනවා. එහිදී වෙනත් වැඩසටහනකට, ඒ කියන්නේ ඉක්මනින් ක්‍රියාත්මක වෙන්න ඕන වැඩසටහනකට, එහෙම නැත්නම් වැඩසටහනක් අපි හඳුන්වනවා ක්‍රියායනය. ඉක්මනින් ක්‍රියාත්මක වෙන්න ඕන ක්‍රියායනයකට ඉඩ ලබා දී තාවකාලික අතත්‍ය මතකයට යොමු කිරීමනේ පුතේ ප්‍රතිහරණය කළ සහ රැදී සිටින කියලා කිව්වේ. ඉතින් ඒක තමයි මෙතනත් මම නිර්වචනය කරලා තියෙන්නේ. සඳහා ප්‍රධාන මතක ඉඩ ලබා දීමට මෙම ක්‍රියායන ද්විතීක ආචයනයේ ඇති අතත්‍ය මතකයට මාරු කරනු ලැබේ. මෙම ක්‍රියාවලිය ප්‍රතිහරණය ලෙස හැඳුන්වනු ලැබේ. මෙසේ අතත්‍ය මතකයට මාරු කළ පසු ක්‍රියායන පවතින තත්ත්වය වනුයේ ප්‍රතිහරණය කළ සහ රැදී සිටින අවස්ථාවකින් පුතාලා මෙන්න මේ විස්තර කරන්න කියලා කිව්වොත් එහෙම මෙන්න මේ විදිහට උත්තරේ ලබා දීමක් සිදු කරන්න. එතකොට පුතාලට සම්පූර්ණ ලකුණු ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ප්‍රශ්න අංක 71. ප්‍රතිහරණය කළ සහ රැදී සිටින, එහෙම නැත්නම් තත්වයේ පවතින ක්‍රියායන ඊළඟට පත්විය හැකි තත්වය කුමක්ද කියලා අහනවා. ඒ ගමන් කරුණිය ප්‍රධාන මතකයේද අතත්‍ය මතකයේද කියලා අහනවා. අපි දන්නවා පුතේ ඊළඟට පත් වෙන්න පුළුවන් සූදානම් තත්වයට පත්කොට ප්‍රධාන මතකයේ වෙත ගමන් කිරීමක් තමයි එහිදී සිදුවන්නේ. ඊළඟට ප්‍රතිහරණය කළ සහ අවසන් කළ තත්වය ලෙසින් හඳුන්වන්නේ කිනම් ආකාරයේ තත්වයකටද කියලා කියනවා පුතේ. අපි බලමු උත්තරේ. ප්‍රධාන මතකයේ පවතින අවහිර කළ තත්වයේ සහිත ක්‍රියායනයන් ද්විතීක ආචයනයේ ඇති අතත්‍ය මතකයට මාරු කරනු ලැබේ. එම අතත්‍ය මතකයේ මෙවැනි ක්‍රියායන පවතුනේ ප්‍රතිහරණය කළ සහ අවසන් කළ තත්වයේ කියලා අපිට හඳුනා ගන්න හැකියාවක් තියෙනවා. ඊළඟ ප්‍රශ්නේ
ඉහත ක්‍රියායන තත්ත්වයෙන් පසු පැමිණිය හැකි වෙනත් ක්‍රියායන අවස්ථාවන් මොනවද පුතේ? එන්න පුළුවන් අවහිර කළ තත්වයට. මොකක්ද අවහිර කළ තත්වයට? ඊළඟට සකසනී උපයෝගීතාව උපරිමගයක් ගනු ලබන්නේ කුමන අවස්ථාවකද කියලා අහනවා පුතේ. බහු ක්‍රියායනයේදී තමයි සකසනී උපයෝගීතාව උපරිම වෙන්නේ. නවතර මතක තියාගන්න. දැන් මේ ක්‍රියාන සංක්‍රාන්ති රූපසන්ට ඔබට ගිහිල ප්‍රශ්නයක් මෙතන මම අහනවා. සකසනී උපයෝගීතාව උපරිමගයක් ගන්නෙ මොන අවස්ථාවකද? එහෙනම් මොකක්ද බහු ක්‍රියායනයේදී සකසනී උපයෝගීතාව උපරිමගයක් ගනි? එහෙනම් මතක තියාගන්න, මල්ටි ප්‍රොසෙසින් වලදී, එහෙම නැත්නම් බහු ක්‍රියායන වලදී තමයි පුතේ සකසනී උපයෝගීතාවය උපරිමගයක් ගන්නෙ. අද දවසේමගේ අන්තිම ප්‍රශ්නේ, සකසනී උපයෝගීතාවය අවමගයක් ගන්න ලබන්නේ කිනම් අවස්ථාවකද? එහෙනම් පුතේ අපිට කියන්න පුළුවන් උත්තරේ, එක් ක්‍රියායනයක් පමණක් ක්‍රියාත්මක ඇති විට සකසනී උපයෝගීතාව අවමගයක් ගනි. එහෙනම් උත්තරේ මොකක්ද? නැවතත් එක් ක්‍රියායනයක් පමණක් ක්‍රියාත්මක ඇති විට සකසනී උපයෝගීතාව අවම අගයක් ගනි. ඉතින් මං හිතනවා පුතාලට අද කතා කරපු කොටසින් ලොකු අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා මේ ක්‍රියායන තත්ත්ව රූප සටහන ගැන. ඉතින් ඒ වගේම පුතේ මෙතන මං අහලා තියෙන ප්‍රශ්න වලින් බොහෝ වෙලාවට මේ අවුරුද්දේ ප්‍රශ්නයක් මේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒ නිසා නැවත නැවත හරි කමන්න මේ වීඩියෝ එක බලන්න. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, යාළුවන්ට බලන්න, ෂෙයා කරන්න. මං ලොකු වෙලාවක් ගන්න නැහැ පුතාලගේ මේ එක පාඩමක් කරන්න. මොකද කෙටි කාලයක් තුළ ලොකු දැනුමක් ලබා දෙන්න තමයි මම හැම වෙලෙම උත්සාහ දරන්නේ. මොකද පුතාලට මේ තාක්ෂණීය භාවිතයෙන් මේ ඉගැන්වීම් ක්‍රියාවලිය සිදුවනකොට පුතාලට පුළුවන් මේ පාඩම් නැවත ඒ වගේම අවශ්‍ය නම් පිටිපස්සට ගිහිලා නැවතත් බලන්න හැකියාවක් තියෙන ති. ඒ නිසා මම ටිකක් වේගෙන් මේක කරගෙන යනවා. මොන හරි ගැටලුවක් තියෙනවා පුතේ, කමෙන්ට්ස් පල්ලෙහා කමෙන්ට් බොක්ස් එකේ දාන්න, මම ඒවට උත්තර ලබා දීමක් කරන්න. ඒ වගේම ඉදිරියේදී ICT සම්බන්ධ පාඩම් මාලාවක්ම මගේ YouTube channel එක හරහා කරන්න බලාපොරොත්තු වෙනවා. තාමත් YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම පල්ලෙහා තියෙන subscribe button එක click කරලා subscribe කරන්න. ඒ වගේම like එකක් දාන්න අමතක නොකර, යාළුවන්ටත් දැනගන්න ෂෙයා කරන්න. ගැටලු තියෙන ඒවා අයිත් කියනවා කමෙන්ට් කරන්න, මම ඒවට පිළිතුරු ලබා දෙන්නම්. ඉතින් එහෙනම් තවත් මෙහෙයුම් පද්ධති ආශ්‍රිත පාඩම්මකින්ම අපි ඉක්මනටම හමු වෙමු. අදට මේ පාඩම මෙතනින් අවසන් වෙනවා.